ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මාර්තු 1 සහ 2 මහනුවරට මාර්ගය වැහි දවස් වලට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි පයින් යන්න බැරි තත්ත්වයකට ගල් ගැලවිලා බිම වැටිලා තියෙනවා. ඉතින් දරුවන්ට වෙන අසරතාවයක පත්ලා ඉන්නවා. දේශපාලන අධිකාරිය වෙනුවෙන් අපි කතා කරා ගිහින් ඉවරලා. ඒ වගේම පළාත් මධ්‍යම නුරුගම් පළාත් ප්‍රාදේශීය සභාව පළාත් පාලන කොමසාරිස් කාර්යාලය අනුකාර කාර්යාලය අපි දරුවත් කරලා දී එයාලා කියන්නේ දේශපාලන අධිකාරියන් නැමැති ගමෙන් මේ පාර හදන්න නොහැකි කියලා. මීටර 300ක් තරම් තියෙන මේ පාර අපි කියන්නේ අපිට සාදා දෙන්න දරුවන්ට යන්න පුළුවන් තත්ත්වයක කියලා. අපි මහජන නියෝජ්‍යව පත් කරලා යවන්නේ චන්ද කාලේ චන්ද ගන්න එන්නව විතරක් නෙමෙයි අපේ හැමදාම දුක සැප වෙනුවෙන් අපිට ගිහින් වල කතා කරන්න බැරි හින්දා තමයි මහජන නියෝජ්‍යව පත් කරන්නේ. නමුත් මහජන නියෝජ්‍යව අද වෙලා ඉන්නේ එයාට දේශපාලන මේ හයියක් නැහැලු කියලා පැත්තකට වෙලා කකුල් දෙක උඩ තියන ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් මහජන නියෝජ්‍යය කියන පුද්ගලයාගේ වගකීම ඕකද? අපි මේ අහන්න කැමති අපේ මේ පාර හදලා දෙන්න. එතකොට කවුද මේකට ඉදිරිපත් වෙන්න ඕනේ? මේ පාලකයක් නැහැ කියලා රටේ පාලනේ යන්නේ නැද්ද? බදු මුදල් හැම දෙයක්ම වැඩි කරන්න කට්ටි ඉන්නවා. නමුත් මේ මීටර 300 හදලා දෙන්න බැරි කොමිස් මුදල් මදි හින්දාද කියලා අපි පාලකෙන් අහන්න කැමති. මේ බලදරයන්ට අපි මේ තරයේම කියා සිටින්නේ මේ පාරේ යන්න බෑ මඩවලවල් තියෙන්නේ හැමදාම ඉස්කෝලේ යන ළමයි ඉස්කෝල ළඟට ගියාම මඩ ගෑවිලා ගසුදු ගවුනොත් ඉවරයි දි කලිසන් සුදු පාට ඒවත් ඉවරයි අපේ යුනිෆෝම් ළමයින්ගේ ඔක්කොම මඩ පාටයි ඒ හින්දා අපට මේක හදලා දෙන්න කියලා අපි කියන්නේ මේ වෙලාවේ සාමකාමී උද්ඝෝෂණයක් විදිහට අපි මේක කරගෙන යනවා අපිට මේකට නිසි පිළිතුරක් හම්බ වුණේ නැත්තම් අපි ඉදිරියටත් මේක කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා මොකද අපිට සතියක් ඇතුළත වගේ විසඳුමක් ලැබුණොත් අපිට මේකට ස්ථීර විසඳුමක් ලැබුණොත් අපි මෙතනින් ඉදිරියට මේක කරගෙන යන්නේ නැහැ නැත්තම් අපි ඉදිරියට කරගෙන යනවා මොකද අපිට අපේ ළමයින්ට යන්න පාරක් ඕනේ අපි හැමදාම කිව්වා කියන්න පුළුවන් හැමතැනටම ලියුම් දුන්නා කරන්න පුළුවන් හැමදේම කරා නමුත් අපිට ඒකට විසඳුමක් ආවේ නැහැ එයාලා කියන්නේ අපිට කරන්න දෙයක් නැහැ කියලා හැබැයි අපේ ළමයින්ට යන්න තියෙන එකම පාර මේක ඒ මාවත හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ